ඊයේ මෙතන මන්ත්‍රී කෙනෙක් කතා කරා හමුදා නිලධාරීන් ගැන ඒගොල්ලන්ගේ මානසිකත්වය ඒගොල්ලන් දේශපාලනය කරන්න බෑ වගේ කතාවක්. ඒක මම නැවත මතක් කරලා දෙන්න ඕනේ. මම ඊයේත් ඒක මතක් කරා. හමුදා ප්‍රධානීන් ඇමරිකා විශේෂයෙන්ම ජනාධිපතිවරු හතර දිනක් නැත්නම් පස් දිනක් ඉඳලා තියෙන හමුදා ජෙනරල්. යුනිෆෝම් එක ඇඳගෙන ජනාධිපතිවරණයට ඉල්ලලා දිනුවට පස්සේ යුනිෆෝම් එක ගලවලා ගිහිල්ලා වැඩ බාර ගත්ත එක්කෙනෙක්. එකන්ද එවැනි මත ගොඩරා ගන්න එන්න එපා. මේ සභාවේ තව කට්ටිය ඉන්න අපේ පැත්තේ ඉන්නවා. ඊයේ පෙරේද එක්කෙනෙක් කිව්වා දැන් හමුදාමේ නිරෝධායනයක් දාලා තියෙනවා කිව්වා. ඊළාට කිව්වා ඩෙන්ගු ආවා සරම්පාවා මැලේරියාවා අපි හමුදාව දැම්මේ නැහැ කිව්වා. ඒ වගේ මෝඩ කතා කියන මිනිස්සු ඉන්න අපේ පැත්තේ. නමුත් මේ හමුදාව කරන මේ ක්‍රියාදාමයෙන් අපි අගයන්න ඕනේ. මේ සභාවේ තව එක්කෙනෙක් ගිය පාර මේ සැසිවාරයේදී කිව්වා මං අහ බල්ලා මට ඇඟිල්ල දික් කළා හමුදාපති හමුදාවේ සබලියෝ 20ක් දූෂණය කළා කියනවා කිව්වා. ඒ වගේ කතා කියන ඇත උන්නාසල හදාගන්න. උදා හමුදා කියන්නේ ඉතා පිරිසිදු තැනක්. ඒකේ හමුදාපතිලට බෑ ස්ත්‍රී දූෂණය කරන්න. හමුදා සබලියෝ කියන්නේ ගෞරවණීය විදිහට ජීවත් වෙන කට්ටියක්. ඒගොල්ල හමුදා ඇතුලේ දූෂණයට ලක් වෙන්නේ නැහැ. හැබැයි ඒ කියපු පුද්ගලයාට මම මතක් කරලා දෙන්න ඕනේ යා වඩේ විකුණන කාලේ කෝච්චියේ අපට ආරංචි වඩේ යටින් ගංජා තියාගෙන විකුණුවා කියලා. දුම්රිය ස්ථානවල හිටපු හිඟන ගෑනු දූෂණය කරා කියලා. ඒවා කරපු පුද්ගලයෝ ඇවිල්ලා හමුදාවට හමුදාවට මඩ ගහන්නේ නැහැ. පිළිකුලින් හෙලා දකින්න. බොහොම ස්තුතියි.